හොඳයි, ඔන්න අදත් අපි ආවා ප්‍රශ්න පහක් කරගෙන. ඊයේ අපි ප්‍රශ්න 6 වෙනි ප්‍රශ්න දක්වා කතා කරපු නිසා අද මම 7 වෙනි ප්‍රශ්න ඉඳලා කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ගොඩාක් ප්‍රශ්න යොමු කරලා තියෙනවා. එකෙන් ටිකක් මම තෝරගත්ත එක ළඟින් යන ප්‍රශ්න ගැන. ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක ළඟින් හරි කමෙන්ට් කරන්න, එහෙම නැත්නම් මට වෙනම මගේ WhatsApp එකට හරි මැසෙන්ජ් එකට හරි ප්‍රශ්න යොමු කරන්න පුළුවන්. මම ඒවට උත්තර කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ ප්‍රශ්න 5 10 දක්වා අපි වැඩි කරගමු එක දවසක් තුල කතා කරන, මොකද විභාගෙ ලං වෙනකොට. හැබැයි මට ඔයගොල්ලන්ගෙන් සහයෝගයක් ඕනේ මේ channel එකට subscribers-ලා වැඩි කරගන්න. එහෙම වුණොත් අපිට මිට වඩා ලොකු දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා. මේ තනියම මේ වීඩියෝ එක බලලා එක ලියාගන්නේ නැතුව තව කෙනෙකුට මේක ෂෙයා කරන්න පුළුවන් නම් හොඳයි. ඉතින් එහෙම ෂෙයා කරන අය නම් හරිම අඩුයි. ඉතින් මම අවධානයෙන් ඉන්නකොට දැනුම ටික තමන් තියාගන්නවා මිසක තව කෙනෙකුට දෙන්න කැමති නැහැ. නමුත් ඉතින් අර පින කියන එක බෙදා හදාගෙන පින් කරන්න පුළුවන් වගේ දැනුම කියන එක බෙදා හදා ගන්න පුළුවන් නම් ඇත්තටම අපි තුල ඒක වඩා හොඳින් ධාරණය වෙනවා. හොඳයි, අපි කතා කරමු මේ එක ළඟින් යන ප්‍රශ්න ටිකක් ගැන. මම කතා කරනවා lightening products වල තියෙන්නේ මොනවද කියලා ඇහුවා ගොඩක් කට්ටිය. ඒකට අපි මේ lightening products වල තියෙන්නේ hydroquinone. hydroquinone කියන්නේ හුඟක් වෙලාවට මේ හම සුදු කරන ද්‍රව්‍යයක්. ඉතින් මේක OTC කියන නිෂ්පාදන හරහා ලබා ගන්න පුළුවන්. OTC කියන්නේ වෙළඳපළෙන් ඕනෑම කෙනෙකුට මුදල් දී ලබා ගත හැකි නිෂ්පාදන තියෙනවා. මේකේ hydroquinone කියන එක මේ lightening products වල තියෙනවා. තියෙනවා එක ඕන කෙනෙකුට මිල දීලා ගන්න පුළුවන්. ඉතින් ඒක පාවිච්චි කරන විදිහ ගැන අවබෝධයකින් ඒක පාවිච්චි කරනවා නම් ගොඩක් හොඳයි කියනවා. මොකද සමහර විට මේවා ආසාත්මිකතා ඇති කරන්න පුළුවන්. එහෙම වුණොත් ඒකට අපිට පුළුවන් පැච් ටෙස්ට් එකක් වගේ කරලා මේක පාවිච්චි කරන්න. ඒතර වැල්මි සාරයත් වැල්මි කියන එක නම් ඔයගොල්ලෝ හොඳින්ම දන්නවා. ඉතින් මේක ලයිට්නින් ප්‍රොඩක්ට් වලට අපි පාවිච්චි කරනවා වැල්මි පාවිච්චි කරන්න පුළුවන්. බෙහෙත් කඩෙන් සිංහල බෙහෙතක් විදියට අරගෙනත් ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. මේ ප්‍රොඩක්ට් එකත් එක්ක මේ වැල්මි කියන එක එනවා. එතකොට විටමින් B3 නියාසිනමයින් කියන එකත් මේ ලයිට්නින් ප්‍රොඩක්ට් වල භාවිතා වෙන දෙයක් තමයි. අනිත් එක තමයි ඇක්ටි ග්ලයිකෝ මයින් කියන අමුද්‍රව්‍යත් මේකේදී ලයිට්නින් ප්‍රොඩක්ට් එකත් එක්ක ඔයගොල්ලන්ට පාවිච්චියට ලබා ගන්න පුළුවන්. ඒක ප්‍රොඩක්ට් එකත් එක්ක ඔයගොල්ලන්ට ලැබෙනවා. එතකොට මේ ලයිට්නින් ක්‍රීම් වර ජෙල් යනු කුමක්? දැන් ගොඩක් කට්ටිය අහනවා මේ බ්ලීචින් ක්‍රීම්. දැන් අපි බ්ලීචින් කියන එක පාවිච්චි කරන්නේ නැහැ, අපි ලයිට්නින් කියන එක තමයි පාවිච්චි කරන්නේ. මේවා මොනවද කියලා අහනවා. ඇත්තටම මෙලස්මා, වයස්ලප වගේ දේවල්, හයිපිග්මන්ටේෂන් වගේ දේවල් වලට තමයි මේ ලයිට්නින් ක්‍රීම් එක හරි ජෙල් එක හරි පාවිච්චි කරන්නේ. ඉතින් ඕටීසී නිෂ්පාදනය කියන්නේ සිල්ලර වෙළඳ ෆාමසි එකෙන් ලබා ගන්න පුළුවන් නිෂ්පාදන නිසා, නිෂ්පාදන වලින් මේ හයිපිග්මන්ටේෂන් සඳහා ප්‍රතිකාර කරන්න තියෙන විකල්පයක් විදිහට තමයි අපි මේක හඳුන්වන්නේ. ඊළඟ තව ප්‍රශ්නයක් අහලා තියෙනවා ෆේස් ඇසිඩ්. ඒ කියන්නේ මුහුණේ තියෙන හම, එහෙම නැත්නම් අපේ මුළු හමට අදාළ, මුහුණේ තියෙන හමට අදාළ වන ඇසිඩ් වර්ග මොනවද කියලා. මුහුණේ තියෙන හමේ අඩංගු වන ඇසිඩ් වර්ග මොනවද කියලා අහලා තියෙනවා. දැන් ඒකට දැන් අපි අපේ හමේ තියෙන ඇසිඩ් වර්ගයක් අපට මුහුණේ සම මුළු ශරීරය පුරාම තියෙන හමේ තියෙනවා ඇසිඩ් වර්ගය. ඇසිඩ් වර්ග අඩු වුණාම ඒකට යොදන්න පුළුවන් විකල්ප මොනවද කියලා අහලා තිබුණා. එතකොට ඒකෙදි අපිට කියන්න පුළුවන් ග්ලයිකෝලික්, ලැක්ටික්, ස්ට්‍රික්, මැලික්, ටාටරික් අම්ලය වගේ ඇල්ෆා හයිඩ්‍රොක්සි අම්ල තියෙන. ඒ වගේම ඇසිලික් අම්ලය, කෝචික් අම්ලය, සාලිසිලික් අම්ලය, විටමින් සි, ඇස්කොබික් අම්ලය ආකාරයෙන් අපිට මේක විකල්ප විදිහට අපේ ශරීරයට ලබා ගන්න පුළුවන්. හුඟක් අය ෆුඩ් සප්ලිමන්ට් විදිහටත් ලබා ගන්නවා. සමහර විට අපි ආලේපන වලිනුත් මේක ලබා ගන්නවා. විටමින් සි වගේ නම් අපිට ෆුඩ් සප්ලිමන්ට් වලින් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් අපිට පෙති ඖෂධ වගේ ලබා ගන්නත් පුළුවන්කම තියෙනවා. එතන රෙටිනොයිඩ්ස් යනු කුමක්ද කියලා, රෙටිනොයිඩ්ස් කියන්නේ මොකක්ද කියලා අහලා තියෙනවා. ඇතරම මේක
ලෝකෙ තියෙන OTC කියන්නේ බෙල ෆාමසියකින් කෙනෙකුට ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ රූපලාවන්‍ය ගැන හෝ විද්‍යාව ගැන හෝ දැනුමක් නැති කෙනෙකුට හෝ සාමාන්‍ය වෙළඳ ෆාමස් වෙළඳපළෙන් කියන්නේ ෆාමසියකින් ලබා ගන්න පුළුවන් දේවල් වලට තමයි OTC නිෂ්පාදන කියලා කියන්නේ. මේක නොදැනුවත් ජනතාව අතරට යන නිසා FDA එක හැමතිස්සෙම මේක නියාමනය කරනවා. ඒ නිසා මේකෙදී OTC නිෂ්පාදනවලට ආරක්ෂාවක් තියෙනවා. ඒ වගේම බොහෝ විට වෛද්‍යවරයෙකු නිර්දේශ කරන බෙහෙත්කට වඩා මේක තියෙන අඩු සාන්ද්‍රණයක්. ඒ නිසා ඉතින් කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ඉතින් මේක තියෙන ප්‍රතිඵල නම් ඉතින් බොහොම අඩුයි. වෛද්‍යවරයෙක්ගේ බෙහෙත් වට්ටොරුවකින් ලබා ගන්න නිෂ්පාදනයකට වඩා ගුණාත්මකභාවය නම් බොහෝ සෙයින් අඩු තත්ත්වයක තමයි තියෙනවා කියලා අපි විශ්වාස කරන්නේ. එතකොට මේක තීමේ වගේ තියෙන්නේ කුඩා අණු රෙටිනොයිඩ්ස් වල තියෙන කුඩා අණු. මේක මේ කුඩා අණු නිසා මේක හැමතෙ ගැඹුරට කාවදින්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම පිටසම ස්තරවලට ප්‍රතිකාරයක් විදිහට යොදන්න පුළුවන්කම තියෙනවා. රෙටිනොයිඩ්ස් කියන රෙටිනොයිඩ්ස් බෙහෙත් වට්ටෝරුකින්, ඒ කියන්නේ වෛද්‍යවරයෙකු විසින් ලබා දෙන තුණ්ඩුවකින්, එහෙම නැත්නම් නිර්දේශයකින් උත් ගන්න පුළුවන්, එහෙම නැත්නම් OTC, ඒ කියන්නේ ඕනම කෙනෙකුට ගිහිල්ලා මිලදී ගන්න පුළුවන් විදිහට FDA එකේ ආරක්ෂාව යටතේ තියෙන නිෂ්පාදනයක් විදිහටත් මේක මිලදී ගන්න පුළුවන්. අර මං අර මුලින් කිව්වා වගේ OTC ඉතින් දුර්වලයි. වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා වෛද්‍යවරයෙක්ගෙන් මේ සම්බන්ධයෙන් නිර්දේශයක් අරගෙන පාවිච්චි කරනවා නම් ඒක ඊට වඩා ප්‍රතිඵලදායකයි කියලා අපිට කියන්න පුළුවන්. එතකොට තව හැමෝම වට කියලා ඉපදයක් තමයි හැම අඳුන්නලා දෙන්න කියලා. ඉතින් හැම අඳුන්නලා දෙනකොට ඉතින් මම ඒක ප්‍රශ්නයකට තෝරගත්තා. අපි සාමාන්‍ය හැමක් කියන්නේ මොකක්ද කියලා දෙන්න ඕනි කියලා හිතලා. එතකොට සමහර අය තව ප්‍රශ්න යොමු කරලා තිබ්බා, සාමාන්‍ය හැමක් පාවිච්චි කරනවා නම් මිස් මොන අමුද්‍රව්‍යද ඒ වගේ හැමකට හොඳ කියලා. ඉතින් අපිට මේක ලොකු සිලබස් එකක්. නමුත් ඉතින් අපිට පුළුවන් තරම් දේවල් අපි ටච් කරගෙන යන්න උත්සාහ කරමු. මම මේ අතරතුරේ මම ඊළඟ වීඩියෝ එකේ මේ එක එක හැමට ගැළපෙන විදිහට අමුද්‍රව්‍ය තෝරගන්නේ කොහොමද කියලා මම කියලා දෙන්න. මොකක් වෙලාවට අපි නිෂ්පාදන විතරයි තෝරගන්නේ, ඒවට අයත් අමුද්‍රව්‍ය හැමට ගැළපෙනවද කියන එක ගැන ලොකුවට ගැඹුරින් අපි සැලකිල්ලක් දක්වන්නේ නැහැ. නමුත් විභාගයක් ලියන්න ගියාම එහෙම බෑ. එතෙන්දී අපිට න්‍යායාත්මක කරුණු වගේම ප්‍රායෝගික කරුණු බොහෝ ගැඹුරට දැනගෙන සිටින්නට ඕනේ. ඉතින් මම කියනවා සාමාන්‍ය සම කියන්නේ කෙනෙක්ට ලැබෙන ඉතාම වටිනාම හැම කියලා. කියන්නේ දිව්‍යමය හැමක් විදිහට අපිට අඳුනගත්තොත් ඒක ඇත්තටම ඒක සාර්ථකයි කියලා හිතනවා. මොකද මේක බොහොම කලාතුරකින් කෙනෙකුට ලැබෙන හැමක්. ඉතින් ඒක සම පිළිබඳ විශේෂඥවරයෙක් කියලා කියනවා. සාමාන්‍ය සම කියන එක හරිම අද්භූතයි. මේක තියෙන්න බෑ කෙනෙකුට. ඒක අහම්බෙන් කෙනෙකුට ලැබුණොත් මිසක සාමාන්‍ය සම කියන්නේ මේ ලෝකේ නැති හැමක් කියලා. ඒ කියන්නේ එච්චරකට මේක දිව්‍ය තයාරුඩ කරලා තියෙනවා. ඉතින් බොහොම වටිනාකමක් තියෙනවා මේ වගේ හැමක් තියෙන එකට කියලා බොහෝ අය විශ්වාස කරනවා. සාමාන්‍ය හැම සමබරයි. අධික තෙල් සහිත හෝ වියලි නැහැ. එතකොට සාමාන්‍ය සමබර සමක් යන වචනෙටත් බහුලව භාවිතා වෙනවා. ඒකත්ින් ගොඩාක් සමාන කරනවා. සෞඛ්‍ය සම්පන්න සම සඳහා විද්‍යාත්මක යෙදුම නම් යූඩර්මික් කියන එක සාමාන්‍ය හැමට තමයි ගොඩාක් වෙලාවට අපි යොදන්නේ. ඒතර සාමාන්‍ය සමයේ තෙල් සහ ජලය කියන එක සමබරයි. එක පැත්තකටවත් බර වෙන්නේ නැහැ. හරියටම සමබර වෙලා බැලන්ස් වෙලා ගමන් කරනවා. ඒතර සාමාන්‍ය සම පැහැපත් බැලූ බැල්මට ලප කැලල් වලින් තොර හරිම මේ පැහැදිලි හැමක්. පැහැදිලි ඒ වගේම ලප කැලල් අර ඒ වගේ දේවල් නැහැ හැමේ. තෙල් සහිත බව නැහැ. වියලිලා නැහැ. ඉතින් බොහොම සාමාන්‍ය විදිහට තියෙනවා. ඒ වගේම මේකට අධික සැර සබන්, අධික සැර ෂැම්පු, අධික සැර ෆේස් වොෂ් වගේ දේවල් යොදීම එච්චර හොඳ නැහැ. ඒ වගේම හිසට උනත් අධික සැර ෂැම්පු එකක් පාවිච්චි කරන්න එපා. මොකද හිස් කබලේ සමත් සාමාන්‍ය හැමක් නම් ඒක
මේක තදින්ම බලපාන නිසා. ඒ වගේම තමයි සාමාන්‍ය හැම තමන්ගේ වැඩේ තමන් කරගෙන යන කෙනා ඉතින් පෝෂණය කරනවා නම් බොහොම අඩුවෙන් පිරිසිදු කරනවා නම් හරිම කැමති. ඒ වගේම තමයි මේ හැමේ තොල් අවට ඇස් යට වගේ තැන්වලට ස්ක්‍රබ් ක්ලෙන්ස වගේ දේවල් පාවිච්චි කරන්න හොඳ නැහැ. හැම තිස්සෙම බොහොම බොහොම අධික මේ අඩු සාන්ද්‍රණයක් තියෙන නිෂ්පාදනයක් තමයි පාවිච්චි කරනවා නම් පාවිච්චි කරන්න ඕනේ. ඔබ හැම තිස්සෙම සංවේදී සමට තියෙන නිෂ්පාදන සාමාන්‍ය සමට පාවිච්චි කරනවා නම් ඔබට බොහෝ සාර්ථක වෙන්න පුළුවන්. ඉතින් හොඳයි, ඔන්න අදත් මම ප්‍රශ්න පහකට පිළිතුරු කියලා දුන්නා. තවත් ප්‍රශ්න ගණනාවක් තියෙන බලමු අපි එකින් එක කතා කරන්න. ඉතින් ඒ වගේම මම කියනවා මගේ channel එක subscribe කරන්න. subscribe නොකරපු කෙනෙක් ඉන්නවා නම් ඒ වගේම තව අපිට subscribers ලා වැඩි කරන්න උදව් කරන්න. ඒක මම හිතන්නේ මේක අපේ channel එකට කරන ලොකු සේවයක්. ඉතින් අපේ video එක share කරන්න, like කරන්න, comment කරන්න, ඔයගොල්ලන්ගේ ප්‍රශ්න අපිට යොමු කරන්න. ඉතින් සියලු දෙනාටම සුභ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරනවා.